ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය කියන්නේ මෙන්න මෙහෙම ක්‍රිකට් විමර්ශන වලින් කෝප් ලොක්කා ඉවතට සුජිත් හේවාජුලිකේ තමයි වාර්තාව අරගෙන ඉන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඒ කියන්නේ කෝප් කමිටුව එහි සභාපති බහච්චාර් රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතු වලින් ඉවත් කර තිබෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ නනුව ක්‍රිකට් විමර්ශන වලින් කෝප් ලොක්කා ඉවතට කියලා තොරතුරු වාර්තා කරන අතර අපිට පුළුවන් ඇතුල් පිටුව පැත්තට යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සමාජිකයෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණයක් අරන් තිනවා කියලා ප්‍රකාශ වෙනවා. කොමුණත් මේ අතරේ කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතු වලින් ඉවත් කිරීම රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනුතුරුව කරන්න කියලා කතානායකවරයා එහිදී ප්‍රකාශ කරා කියලායි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව සමග ජන බලවේගයේ පක්ෂීය විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට නියමිතව තිබුණත් එය කල්යන ලකුණු 15 වැතයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියනවා. කෝප් කමිටුවේ සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂීය මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්සන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල දැක්වෙනවා. ඉතින් විශ්වාස භංග යෝජනාවක් සම්මත කළත් කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කළ හැක්කේ එම යෝජනාව සම්මත වීමෙන් වසරකට පසුව බවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දක්වලා තිබෙනවා කියලායි පාර්ලිමේන්තු නිලධාරීන් ප්‍රකාශ කරා කියලා ලංකාදීප පත්තරයේ තමන්ගේ අනුසිරස්තලයක් එක්ක තමන්ගේ ප්‍රධාන සිරස්තල යටතේ තොරතුරු වාර්තා කරලා තියෙනවා.